අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත වසර එකහමාරකට පසුව සියලු දරුවන් පාසල් යයි සිසුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක සෞඛ්‍ය උපදෙස් නිරන්තරයෙන් පිළිපදින්න සෞඛ්‍යාංශය ඉල්ලයි දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බලධාරීන් මීට වඩා වැඩි වගකීමකින් කටයුතු කළ යුතුයි ගුරු වෘත්තීය සමිතිය අවධාරණය කරයි කොවිඩ් වැළඳී සිටි බස්නාහිර පළාත් හිටපු විපක්ෂ නායක කිත්සිරි කහටපිටිය මහතා අභව ප්‍රාප්ත වෙයි ඩෙල්ටා සහ ඔමික්‍රෝන් එක්ව නිර්මාණය වූ ඩෙල්ටා ක්‍රෝන් නම් වූ නව වෛරස් ප්‍රභේදයක් සයිප්‍රසෙන් දැනටමත් සයිප්‍රසෙන් රෝගීන් 25ක් ගෑස් ආශ්‍රිත පිපිරීම සම්බන්ධයෙන් වන්දි ලබා දීමට අදාළ සාකච්ඡා ආරම්භයි යුග දනවි පෙත්සම් විභාගය යලි අදින් ඇරඹෙයි විදුලි කප්පාදුව කවදා සිටද ඇතැම් ප්‍රදේශවලට අද උදෑසන විදුලිය කපා දමයි විදුලි වෘත්තීය සමිති වලින් බලධාරීන්ට බරපතල චෝදනා වරාය නගරයේ මහජන මන්තිරුව අද සිට ජනතාවට බන්දුලගෙන් අලුත් වතුර බෝතලයක් හිස් බෝතලයටත් බන්දුලගෙන් රුපියල් 10ක් මෙරට බීජ අවශ්‍යතාවයේ සහ නිෂ්පාදන පිළිබඳ නිවැරදි තොරතුරු කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව නැති බවට තොරතුරු නිව්යෝක් නගරයේ ගොඩනැගිල්ලක ගින්නක් දරුවන් ඇතුළු 19 දෙනෙකු ජීවිතක්ෂයට නොවැක් ජොකොවික් පිළිබඳ තීරණාත්මක විභාගය අද එක් දින තරඟාවලියකට සහභාගී වීමට සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට දැන් දේශීය පුවත් වසර එකහමාරකට පසු දිවයිනේ සියලු පාසල් අද සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණා. ඒ සෞඛ්‍ය නිර්දේශවලට අනුවයි. මේ අතර දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අධ්‍යාපන බලධාරීන් දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බවයි ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ. රට පුරා සියලු පාසල් අධ්‍යන කටයුතු වෙනුවෙන් අද සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණා. පවතින වසංගත තත්ත්වයේ හමුවේ මෙතෙක් සිසුන් පාසලට ගෙන්නුවේ කාණ්ඩ වශයෙන්. නමුත් වසර එකහමාරකට පමණ පසු අද සිට සිසුන් එකවර පාසලට ගෙන්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළා. පාසල් ආරම්භයත් සමග සිසුන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක පැවති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ऑनलाइन कर दी मैं पोड़ा तेरुन है गोड़ा पेशर रखें हिटी देंग हम तो इस्कॉल आई लो इगने गाने बोलो हरी कैमरे दी आप इस्कॉल है ना हरी दुकान हिटी के तरफ ला कोटुए ला इस्कॉल है ना दी थी इनसा हरी में परिस्थिति नहीं ना हरी पुते से दी ना मुकावन ना परंतु में संधावश्य करना पास काम सापेन ना और लमे ඇතැම් ප්‍රදේශවල පාසල් අවට දැඩි රථවාහන තදබදයක්ද ඇති වී තිබුණේ මේ ආකාරයෙන්. පාසල් ආරම්භයත් සමග නිසි සෞඛ්‍ය ක්‍රමවේද තවදුරටත් අනුගමනය කරන ලෙසයි සෞඛ්‍යංශ නිරන්තරයෙන් අවධාරණය කරන්නේ. ප්‍රායෝගිකව කරන්න බැරි දේවල් කාලයත් එක්ක ප්‍රායෝගිකව කරන්න පුළුවන් වෙනවා. මොහොත ආවරණය නිසි පරිදි පැලඳ සිටීම දරුවන්ට ඒකට වටිනාකම කියලා දීමෙන් සහ අයව යොමු කිරීමට දක්ෂ ලෙස කරන්න ගුරුවරුන්ට හැකියාව තියෙනවා. ඉතින් මං හිතනවා මේ ගුරුවරු මේ දක්ෂතාවය අනුගමනය කරමින් කුඩා දරුවන්ට මේ සෞඛ්‍ය පුරුදු සඳහා යොමු කිරීමට කටයුතු කරාවි. මේ අතර
පාසල් සාමාන්‍ය පරිදි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මෙලෙස අදහස් පළ කළා. අපි නෙමෙයි තීරණ ගන්නේ හැබැයි අධ්‍යාපන අමාත්‍යාංශයත් නෙමෙයි ඔවුන් සදාන් කරන ආකාරයට සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත තමයි පාසල් ආරම්භ වෙලා තියෙන්නේ. එතකොට දැන් අපි දන්න සමහර තැන්වල කොවිඩ් ආසාදිත වාර්තා වීමුත් තියෙනවා දරුවන්ගේ පැත්තෙන්. එතකොට දැන් මේවට ගන්න විසඳුම මොකද්ද? මොකද්ද වැඩපිළිවෙල? දැන් පැහැදිලිව තියෙන දේ තමයි වැඩපිළිවෙලක් නැතිකම. ඒක නිසා අපි මේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය නිර්දේශ තියෙන නිසා අපිට මොකුත් කියන්න විදියක් නැහැ. නමුත් පාසල් තුල ඒ කටයුතු පාලනය කිරීම සම්බන්ධයෙන් කොවිඩ් පාලනය සම්බන්ධයෙන් මීට වඩා අවධානයක් අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන බලධාරීන් රජය යොමු කළ යුතුයි කියලා කාරණාව තමයි අපිට කියන්න තියෙන්නේ. බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කිත්සිරි කහටපිටිය මහතා COVID-19 වෛරසය ආසාදනය වීමේ ගොස් තිබෙනවා. COVID නව රෝගීන් 436 දෙනෙකු ඊයේ තහවුරු වුණා. දැන් COVID පිළිබඳ සම්පූර්ණ වාර්තාව. බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කිත්සිරි කහටපිටිය මහතා COVID-19 වෛරසය ආසාදනය වීමේ ගොස් තිබෙනවා. ඒ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මිය යන විට ඒ මහතා 60 වන විහේ පසු වුණා. COVID වෛරසය ආසාදිත තවත් මරණ 7ක්ද ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 15119 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදිත නව රෝගීන් 436 දෙනෙකුද ඊයේ වාර්තා වුණා. ඉන් පුද්ගලින් 6 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලින්. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 591,667ක් ලෙසයි. මේ අතර නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් කඩවත ප්‍රදේශයේ පුද්ගලික හෝටලයක පැවැත්වූ සාදයක් පොලිසිය විසින් වටලා තිබෙනවා. කැලණිය කොට්ටාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. වැටලීම සිදු කරන අවස්ථාවේදී එම හෝටලය තුල කාන්තාවන් 33 දෙනෙකු සිට ඇති අතර ඔවුන් සියලු දෙනාම පොලිස් බහරට ගෙන ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. डेल्टा सह ओमिक्रॉन वायरस एकाबद्ध वो नव प्रभेदयक साइप्रसेन हमुए तिबेनवा मेम प्रभेदय डेल्टा क्रोन लेसाई हदुनवा ऐते कोविड नीति उल्लंघने कल लोव अंक एके टेनिस क्रीडक नोवाक जोकोविच गे वीसा बलपात्रे पसुगेदा अवलांगु केरुना एपिल मंद नडु विभागीय अद आरंभ वू बवाई विदेश माध्य वार्ता करन्ने दैन लोक कोविड तत्वय डेल्टा वायरस प्रभेद सह ओमिक्रॉन वायरस एक्को नव वायरस प्रभेदयक साइप्रसेन हमुति बेनवा मेमे प्रभेदय डेल्टा क्रोन लेसटाई हांदुन वायत्ते नव प्रभेदय वेलंदुनु आसादितीन बिसिपास देनेकु साइप्रसेन हांदुनागे नेतिबवाई वेदस माध्य वार्ता करन्ने मेमे प्रभेदय वडात वेगेन पतिरेनवाद डेल्टा सह ओमिक्रॉन वायरस प्रभेदवलट वडा याम कालयक पवती देयन्न पिलिबंदव अध्ययन कटियुतु सिदु करन बवाई साइप्रस विश्वविद्यालय जीव विद्या पिलिबंद महाचार्य लियोंडियोस महतापव सुपीरी टेनिस क्रीडक नोवाक जोकोविच गे वीसा बलपत्र पसुगेदा अवलंगु केरुना ए ऑस्ट्रेलियावे मेलबर्न गुवंतुटुपलेदी ऑस्ट्रेलियानु विवृत टेनिस तरंगावलियट सहभागी वीमटाई नोवाक जोकोविच ऑस्ट्रेलियावट पेमिने तिबेन्ने ऑस्ट्रेलियानु राज्यय पवसा तिबुने नीतिय काटात एक समान बवाई नमुत मेम तींदुवट एरहिव नोवाक जोकोविच एरट अधिकरणे अभियाचनयक इदिरिपत् कला जोकोविच गे नीतिज्ञयिन पवसन्ने ओहुट पसुगिय देसेंबर मासयेदी कोविड वायरसय वेलंदुनु बवटाई वायरसय वेलंदी सिटियेदी कोविड ලබා ගැනීම අනවශ්‍ය බවයි ඔවුන් කරුණු දක්වා ඇත්තේ ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේ කල් වේල ඇතිව මෙම තරඟාවලියට සහභාගී වෙන ක්‍රීඩකයින්ට එන්නත ලබා ගන්නා ලෙසට දැනුම් දීම් සිදු කළ බවයි ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියට තව ඇත්තේ සති දෙකක කාලයක් පමණයි ඔහුව පිටුවහල් නොකර මේ වෙන විටත් රඳවා සිටින්නේ ඔහු ගොනු කළ අභියාචන නඩු විභාගය තවමත් සිදුවන නිසා බවයි වාර්තා වන්නේ මේ වෙන විටත් මේ සුපිරි ටෙනිස් ක්‍රීඩකයව ඔස්ට්‍රේලියාවේ හෝටලයක් තුල රඳවාගෙන සිටිනවා මෙම සිදුවීම ජොකොවිච්ට ආදරය කරන දහස් ගණන් ක්‍රීඩාලෝලින් විවිධ රටවල ආරම්භ කළ විරෝධතා තවමත් ක්‍රියාත්මක බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට ජොකොවිච් ගොනු කළ නඩු විභාගය අද උදැසන ආරම්භ වුණා. කෙරවල පිටියේ යුගදිනවි බලාගාරයේ කොටස් අපරිකානු සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙට්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ තුනුණ දිනටත් විභාග කිරීම ආරම්භ වුණා. ඒ පංච පුද්ගල විනිසුරු මඩුලක් හමුවේ.
මෙම පෙත්සම් විභාගය අගවිනිසුරු ජයන්ත ජයසූරිය බුවනෙක අලුවිහාරේ ප්‍රියන්ත ජයවර්ධන විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදිනේ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවැත්වෙනවා. අද දින පෙත්සම් වලට පක්ෂව දියුරුම් පෙත්සම් ඉදිරිපත් කළ විමල් වීරවංශ වාසුදේව නානායකාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු වෙනුවෙන් ජනාධිපති නීතිච උදිත ඉගලහේවා මහතා කරුණු ඉදිරිපත් කළා. පෙත්සම් විභාගය මේවන විටත් පැවැත්වෙනවා. පූජ්‍ය එල්.ඒ. ගුණවංශ හිමියන් හා කාටිනල් මල්කම් රංජිත් හිමිපාණන් සමගිචන බලවේගයේ බහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ වෘත්ති සමිතිය ඇතුළු පාර්ශව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සමාජිකයින් යුගදනවි බලාගාරයේ හිමි වෙස්ට් කොස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ් එම සමාගමේ කොටස් පවරනු ලැබූ අමරිකානු සමාගම වන නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ කෙරවල පිටිය යුගදනවි බලාගාරය අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස් වලින් 40%ක් වග උත්තරකාර අමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවයි. මෙම තීරණය ගැනීමට පෙර ජාතික ආර්ථිකය හා ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට වග උත්තරකාර අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවද ඔවුන් චෝදනා කළා. එමෙන්ම අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරය වග උත්තරකාර ඇමරිකානු සමාගම වෙත පවරා දී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම් කරුවන් මෙම කොටස් පැවරීමේදී විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නොමැති බවද පවසනවා. මේ හරහා අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය තුල පවතින පාරදූෂ්‍යභාවය පිළිබඳ බරපතල ගැටලු තිබෙන බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. එබැවින් අමාත්‍ය මණ්ඩලය විසින් කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පැවරීමට ගනු ලැබූ තීරණය තුළින් රටේ මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම යුගදනවි බලාගාරයේ සතු රජයේ කොටස් පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ ආශාවක් නිකුත් කරන ලෙසද ඔවුන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. අමරිකාවේ නිව්යෝක් නගරයේ බ්‍රොන්ක්ස් මහල් නිවාස ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්නෙන් ළමුන් 9 දෙනෙකු ඇතුළු 19 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට අනාවරණය වී තිබෙනවා. අමරිකාවේ නිව්යෝක් නගරයේ බ්‍රොන්ක්ස් මහල් නිවාස ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් 19 දෙනෙකු මියගිය බවයි වාර්තා වන්නේ. මියගිය පුද්ගලයන් අතර ළමුන් 9 දෙනෙකුද සිටිනවා. තුවාල ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 63යි. ඉන් 32 දෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. ශීත කාලයේදී උණුසුම පවත්වා ගැනීම සඳහා භාවිත කරන යන්ත්‍රයක විදුලි කාන්දුවක් නිසා මෙම ගින්න හටගත් බවයි බලධාරීන් පවසන්නේ. නිව්යෝක් නගරාධිපති එරික් ඇඩම්ස් පැවසුවේ මෙය මෑතකදී සිදු වූ දරුණුතම ගිනි ගැනීම් වලින් එකක් බවයි. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන බටෙන් 200ක් පමණ එකෝ බවද වාර්තා වනවා. ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් වන්දි ලබා දීමට අදාළ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ විෂය භාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගීවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගෑස් සමාගම් පාරිභෝගික සේවා අධිකාරිය සහ ගෑස් පිපිරීම් වලින් හානි සිදු වූ පුද්ගලයන් කිහිප දෙනෙකුද මෙම සාකච්ඡාවට සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ. රටපුරා දිගින් දිගටම ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් අනතුරු අඩුවැඩි වශයෙන් තවමත් වාර්තා වනවා. මේ හේතුවෙන් ජනතාව බරපතල අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. මසක් තුල සිදු වූ ගෑස් ආශ්‍රිත පිපිරීම් 900කට වැඩි. මෙම පිපිරීම් හේතුවෙන් ජීවිත හානි සහ දේපල හානි විශාල සංඛ්‍යාවක් වාර්තා වුණා. ආපදාවට පත් වූවන්ට වන්දි ලබා දීමට පියවර ගන්නා බව විශේෂ භාර රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියා. ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් හානි සිදු වූ පුද්ගලින්ට වන්දි ලබා අදාළ සාකච්ඡාවක් අද විශේෂ භාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙනවා. මෙම සාකච්ඡාවට ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් නියෝජිතයින් පාරිභෝගික සේවා අධිකාරිය රක්ෂණ සමාගම් ඇතුළු අදාළ ආයතන කිහිපයකම නිලධාරීන් පැමිණ සිටිනවා. එමෙන්ම ගෑස් පිපිරීම් සහ ගිනි ගැනීම් හේතුවෙන් විපතට පත් වූවන් හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් කිහිප දෙනෙකුද මෙම සාකච්ඡාවට එක්ව සිටින බවයි වාර්තා වන්නේ. ගිනි ගැනීම් සහ කාන්දු වීම් සිදුවන සියලුම අලපි නියෝජිතයන් සතු
තිබූ පරණ ගෑස් සිලින්ඩර තොග ආපසු සමාගම වෙත රැගෙන යන බවට තොරතුරු මේ දිනවල ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වෙනවා. සමාගම් නිලධාරීන් පවසන්නේ දිවයිනේ සියලුම අලවි නියෝජිතයන්ට අදාළ ගෘහස්ත ගෑස් තොග එකවර බෙදා හැරීම සඳහා මෙම ගෑස් සිලින්ඩර එකතු කිරීමට පියවරගත් බවයි. මේ අතර ගාල්ල හිනිදුම ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ නමක් ගෑස් වෙනුවට විකල්ප බලශක්ති ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. ගොම මෙතුරු වෙන අමුකොළ මේ ඔක්කොම දාන්නේ මෙතනින් දැම්මට පස්සේ ඒ ප්‍රධාන වලට ගිහිල්ලා එතන තමයි ජීවවායුව නිෂ්පාදනය වෙන්නේ. ජීවවායුව නිෂ්පාදනය කරන එතන ඉඳලා ආයෙ ටැංකියේ ඉඳලා මේ බඩේ මෙතනට අරන් එන මේ කුස්සියට. ගින්දර තිබුවාම තමයි ගින්දර පත් වෙන්නේ. ගෑස් සහ කිරිපිටි ඇතුළු විවිධ භාණ්ඩ හා සේවා ලබා ගැනීමට පෝලිම් හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට විදුලිනුත් බැට කෑමට සිදුවන වාතාවරණයක් මේ වන විට නිර්මාණය වී අවසන්. ඒ අනුව අද සිට විදුලි කප්පාදුවකට යාම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය සිදු කළ ඉල්ලීමකට මහජන උපයෝගීතා කොමිෂන් සභාව මේ වන විට අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම අවසරයත් සමග ඕනෑම අවස්ථාවක විදුලි බල මණ්ඩලයට අවශ්‍ය පරිදි විදුලිය කපා දැමීම සිදු කළ හැකි. කෙසේ වෙතත් සියත ප්‍රවෘත්ති අංශයේ කළ විමසීමකදී විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ විදුලිය කපා දැමීමක් පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නැති බවයි. මෙලෙස විදුලිය කප්පාදු කිරීමට හේතු වී ඇත්තේ කෙරවලපිටිය විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එක් යන්ත්‍රයක් අලුත් වැඩියාවකට යොමු වීම, යුගදනවි බලාගාරයත් නඩත්තු කටයුත්තක් සඳහා වසා තැබීම හා විදුලි බලය නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම යන හේතු මතයි. ඒ අනුව විදුලි කප්පාදුවකට යොමු වීමට ලංකා විදුලි බල මණ්ඩලය විසින් කළ ඉල්ලීමට සිය අනුමැතිය මේ වන විට ලබා දී ඇති බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සියත ප්‍රවෘත්තිවත සඳහන් කළේ. විදුලි කප්පාදුවට හේතුව තමයි මෙගාවොට් 800කට වඩා වැඩි ධාරිතාවයක් තියෙන පවර් ජෙනරේෂන් ප්ලාන් මේ වෙලාවේ අක්‍රිය වෙලා තියෙන්නේ. එක නිදර්ශනයක් තමයි දැන් කෙරවලපිටියේ ප්ලාන්ට්ස් තුනෙන් ඒ වගේ ප්‍රශ්න ඇතිලා තමයි මෙතන මේ අපිට තියෙන පවර් ෂෝටේජ් එක ඇවිල්ලා තියෙන්නේ. ඒකට පිළිමයක් වශයෙන් තමයි ලංකා විදුලි බල මණ්ඩලයේ කර ඉල්ලීමකට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දුන්නේ. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය වෙන පරිදි දෛනිකව පැයක් හෝ දෙකක් හෝ යාලට කාල සීමාව තීරණය කරලා විදුලි විසන්ද කිරීමේ හැකියාව පවතිනවා. මේකට තව හේතුවක් තමයි පාරිභෝගිකයන් විසින් තමන්ගේ බිල්පත් හරි වෙලාවට නොගෙවීම. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ බිලියන 44ක පමණ ප්‍රමාණයක් විදුලි බිල්පත් වලින් මහජනතාවගෙන් අය වෙන්න තියෙනවා. විදුලි බල මණ්ඩලය මූල්‍ය අර්බුදයකටත් මුහුණ පාමින් සිටිනවා කියන එක කියන කැමති. කෙසේ වෙතත් විදුලි පාරිභෝගිකයන්ට මෙවන් තත්වයක් උදා වී ඇත්තේ විදුලි බල මණ්ඩලයේ පෙර සැලසුම් කිරීමේ දුර්වලතා නිසා බැවින් බලධාරීන් තම වගකීම පැහැර හැරීම හේතුවෙන් පාරිභෝගිකයන්ට අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු විය හැකි බවයි සමස්ත ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති රංජන් ජයලාල් මහතා පවසන්නේ. විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලයේ ආපු දුර්වල ගමනක අවසන් ප්‍රතිඵලය තමයි මේ රටේ ඩොලර් හිඟයක් තියෙනවා. ඒකත් එක්ක තෙල් සැපයීම බාධා වෙලා තිබෙනවා. විශේෂයෙන්ම සපුකස්කන්ධ දැන් නතර වෙලා. දැවි තෙල් නැති නිසා විදුලි බල මණ්ඩලයේ ලොකු පිරිවැයක් දැරීමේ සපුකස්කන්ධ සහ කැන්සර් විදුලි බලාගාර දැන් දුවන්නේ තනිකර ඩීසල් වලින්. රටේ සියලුම සේවාවන් අඩපණ වෙලා තියෙන අතරේ විදුලි බල සේවාව විතරක් යථා තත්ත්වයට පත් වේ කියලා විශ්වාස කරන්න බෑ. ගෑස් පොලිම, කිරිපිටි පොලිම, සිමෙන්ති පොලිම, සීනි පොලිම වගේම මේකෙත් ලොකු අරමුදයකට යන තව තත්ත්වයක් අපිට පේන තියෙනවා. විදුලි බල මණ්ඩලයේ අසාර්ථකත්වයක් නිසා මේ ආනියට රටේ ජනතාව වාග් කියන්න ඕන කමක් නැහැ. රටේ ජනතාවට පුළුවන් පනත අනුව විදුලි බල මණ්ඩලයේ පුච්චලේශය සැලකලා අධිකරණ ක්‍රියාමාර්ගට කෙසේ වුවද ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු කරන්නේද යන වග විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු අවධාරණය කළේ විදුලි කප්පාදුවකට නොයන බවයි. අද අපේ රටේ විදුලි කප්පාදුවකට අපි යන්න අවශ්‍යතාවයක් නැහැ. ඉන්න විදුලි ඉල්ලුම රබෑන්න පුළුවන් තත්ත්වයට ගල්ලඟුරු බලාගාරයයි කපුගස්කන්ධයි කැලණිතිස්ස බලාගාරයයි මේ වරායේ තියෙන නෝටින් බලාගාරයයි මේ සියල්ලම වමනා කරන්නේ ජනනය කරන්න පුළුවන් තෙල් ඔක්කොම ලැබලා තියලා තියෙන නිසා අපිට ජල විදුලියත් එකතු කරාම කප්පාදුවකට නැතුව යන්න පුළුවන්. විදුලි කප්පාදුවක් නැහැ කොහෙද බ්‍රේක් ඩවුන් එකක් තියෙනවා මිසක් රටේ විදුලි කප්පාදුවකට අපි යන්නේ අපි එකට ලෑස්ති වෙලා ඉන්න. විශේෂම අවස්ථාවක මේ මොහොතේ විදුලි බිල් ආස්තු වැඩි කිරීමේ චීන් එකට ඇවිල්ලා නැහැ. එහෙම ගැන සාකච්ඡාවක්වත් කළා නැහැ. කෙසේ වෙතත් පසුගිය දිනවලදී මෙන්ම පෙර දැනුම් දීමකින් තොරව විදුලිය විසන්දවීම පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා. මේ අද උදෑසන 10ට පමණ හැටන් ප්‍රදේශයේ විදුලිය බිඳ වැටීමේ තත්ත්වයයි. ඈත
අතීතයේ සිට අපි කෘෂිකාර්මික රටක්. අපේ රටේ කාලයත් එක්ක විවිධ භෝග වගා කිරීම් සිදු කළත් රටට අවශ්‍ය බීජ ප්‍රමාණය වගේම බීජ නිෂ්පාදනය පිළිබඳ තොරතුරු මේ වනතෙක් කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව තිබිලා නැහැ. එය පුදුම සහගත සිදුවීමක්. රටේ පෝරාවුලක් ඇති වුනෙත් මේ විදිය තොරතුරු සහ දත්ත නිසි ලෙස නොමැතිකම නිසාද කියලා හිතන්න පුළුවන්. කොහොම වුණත් කඩිනමින් මේ පිළියම් මීට පිළියම් යොදන්න කියලා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කම්ගේ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. දැන් කිලෝ 50ක්වත් කඩා ගන්න බොහොම අමාරුයි. මේ වත් ඔක්කොම විනාශ වෙලා තියෙන දැන් මේ වල් බෙහෙතුත් නැහැ. මේ බලන්නකෝ දැන් ලලු ඇවිල්ලා නැහැ නේද රෝග ඔක්කොගෙම. රසායනික පොහොර නැති නිසා වීවගාව ගන්න දෙයක් නැති තැනටපත් වෙලා. ඇමතිකම් මාරුණාට හරියයිද? රූකඩ නටෝණ කෙනා ඉන්නවා එකතරක. මේ රූකඩ ටික පෙන්වුවට වැඩක් නැහැ. ඩැට්ටුව එළියට වෙන්නේ කවද හරි එදාට. නැට්ටුව කවුද? රූකඩ නටවන්නේ කවුද කියලා බලා ගන්න පුළුවන් මිනිසුන්ට. මේ හතර වර්ගය ගැහුවනම් තමයිලු ගෙවන්නේ. නකෝ දෙන්න එපා ගහන්න. අනිවාර්යෙන් ගොයියට වන්දි ගෙවන්න ඕන. මේ මාස් කන්න කරුව අපරාධේ. යල් කන්න කරන්න නම් සූදානම් වෙන්න එපා කියලා අපි කියන කරපු අපරාධයට මේවට වන්දි ගවන්න වෙන්නේ අනාගතේ. කරක් වෙලා. පොහොර අර්බුදයේ නිසා මේ පාර ගන්න අසන්නක් නැහැ කියලා කෑගලුගම බෙදුම්මැල ගොවි සංවිධානයේ ගොවින් පවසනවා. උන්ට ගහන්න ඕනේ මේ කරන අපරාධ වලට. අපිට යූරියා ටිකක් දුන්නා නම් මේ ප්‍රශ්න මොකවත් වෙන්නේ නැහනේ. අහිඳානන්ද ඉන්නවා නම් කොහේ හරි ඉඳලා මේක බලා ගන්න. මේ යූරියා ගහපෙව්වා. ඔයාලා දුන්න පොහොර ගහපුවා. මේ බලන්නේ ඉතින් මේකේ වෙනස කොහමද කියලා. අපි කොහොමද ජීවත් වෙන්නේ? කර කර ඔක්කොම තියලා මොනවද අපි කරන්නේ? උන්ට ප්‍රදේශයේ ගොවීන් පන්දම් දල්වා ගොවීන්ට අත්ව ඇති ඉරණමට එරෙහිව විරෝධතා පළ කළා. ඔරු කියලා දන්නේ ගත්තා. ඔරු කියලා දන්නේ ගත්තා. පොහොර අර්බුදය නිසා ගොවීන්ට වෙනදා තරම් අස්වැන්නක් නැහැ. තියෙන අස්වැන්න විකුණලා කීයක් හරි හොයාගන්න හදනකොටම හිඟන්නගේ පාත්‍රයට හෙනහුරා ගැහුවා වගේ අස්වැන්නට අලින්ගෙන් හානි සිදු වෙලා. මේ අලිහින්ද කිසිම ගොවිතැනක් කරගන්න නැහැ. කොච්චරනම් සල්ලියක් වියදම් වෙනවද මෙව්වට? අන්තිමේදී කිසිම ආදායමක් නැහැ. මෙරටට අවශ්‍ය බීජ අවශ්‍යතාවය සහ මෙරටේ බීජ නිෂ්පාදනය පිළිබඳ නිවැරදි තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කුණ්ඩසාලේ බීජ නිෂ්පාදන ගොවිපලේ කළ සංචාරයකදී අනාවරණය වී තිබෙනවා. මෙරටේ වගා කරන භෝග අණුව වාර්ෂිකව අවශ්‍ය බීජ ප්‍රමාණය. ඒ අවශ්‍යතාවය සඳහා මෙරටේ නිෂ්පාදනය කරන බීජ ප්‍රමාණය හා වාර්ෂිකව ආනයනය කරන බීජ ප්‍රමාණය හා වර්ගය පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගෙන සම්පූර්ණ වාර්තාවක් තමන්ට ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ බීජ නිෂ්පාදනය, ආනයනය, බීජ බෙදා හැරීම හා බීජ මිල නියාමනය කිරීම ආදී සියලු කටයුතු කුණ්ඩසාලේ බීජ ගොවිපළ මගින් සිදු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. වෙන දැන් ලැබුණු පුවතක්. සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජැකොවින් සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඕස්ට්‍රේලියානු අධිකරණය විසින් ඉවත දමා තිබෙනවා. ඒ අනුව ජැකොවින් නිදහස් කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ. දේශ සීමා ආරක්ෂකයින් ඔහු සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය නිවැරදි නොවන බවද ඕස්ට්‍රේලියානු අධිකරණය පවසනවා. දැන් ක්‍රීඩා පුවත්. එක් දින තරගාවලියට සහභාගී වීම සඳහා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට පැමිණියා. තරගාවලියේ පළමු තරගය ආරම්භ වන්නේ ලබන 16 වනදායි. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර එක් දින තරඟ තුනක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම සියලුම තරඟ පැවැත්වෙන්නේ දිවා රාත්‍රී තරඟ ලෙසයි. ඒ පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරඟාවලියට සහභාගී වීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම අද දිවයිනට පැමිණියා. ඒ කටාර් ගුවන් සේවයට අයත් QR 658 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන පළමු එක් දින තරඟය ලබන 16 වනදා පැවැත්වීමට නියමිතයි. දෙවන තරඟය 18 වනදා පැවැත්වෙන අතර තෙවන තරඟය පැවැත්වෙන්නේ 21 වනදායි. මධ්‍යහන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.